අයිබෝන් හාහාපුරා කියලා අපි ඉස්සෙල්ලම පෙන්වන්න යන්නේ මිනිසුන්ගේ ප්‍රාතිහාරයක්. ඔබ ප්‍රාතිහාරය විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. මේ පෙන්වන්න යන්නේ දෙවියෝ විතරක් නෙමේ, දෙවියොත් එක්ක මිනිසුත් එකතු වෙලා කරන ප්‍රාතිහාරයක්. මම නම් හිතන්නේ දෙවියෝ වුණත් ප්‍රාතිහාරය වලට උදව් කරන්නේ මිනිස්සුගේ පළවෙනි පියවර තැබ්බොත් විතරයි. බලන්න මිනිසුන් වෙනුවෙන් මේ ප්‍රාතිහාරය. උපතින්ම ශ්‍රවණාබාධයට ලක්වන දරුවන් නිසි ප්‍රතිකාර සහ නිසි තැනට යොමු කිරීම තුළින් ඔවුන් මේ සමාජය තුළ උරින් උර ගැටී රටට වැඩදායි පුරවැසියෙකු කරවන්නට පුළුවන් බව අද සනාථ වෙලා හමාරයි. අවශ්‍ය වන්නේ දෙමව්පියන් තම දරුවාව නිසි අවබෝධයෙන් නිසි තැනට යොමු කිරීම සහ පුංචි කාලයක් ඒ වෙනුවෙන් කැපවීම විතරයි. මෙය හාස්කමක් නොව ඒ වෙනුවෙන් අපකැපවී හාස්කම දැකගන්න. අපි ඇතර මේ ආයතනයෙන් අපි කරන්නේ මේ ළම ඇහෙනව අඩුයි කියලා සමාජයේ කොන් කරලා තියෙන ළමයිව අරගෙන ඒ ළමයිට අහන්ඩ කතා කරන්ඩ හැකිතරම් පුහුණු කරලා සාමාන්‍ය ළමින්ගේ තත්ත්වයට හැකිතරම් දුරට පත් කරලා ඒගොල්ලන්ව සාමාන්‍ය පාසල් වලට යවලා ඒගොල්ලන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්න අත දීම තමයි මේකෙන් කරන්නේ. මෙවැනි දරුවෙකු ලැබූ මවක් සහ පියෙක් අනේක දුක් විඳිනවා තමන්ගේ දරුවා ශ්‍රවණාබාධිතයෙක් කියලා. ඒත් දැන් දුක්ින් වුවමනා නැහැ. මොකද කරන්න? මේක උබන්න ඕනා මෙතන. හරිද? 82 83 වගේ අපි පටන් ගත්තේ ඇත්තටම මේ බිම පැදුරු දාගෙන ඒ වගේ ළමයි දෙන්නේ 3 දෙනෙක් හොයාගෙන ඒ වගේ තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මම ඇත්තටම කිරිනවල ඉස්කෝලෙ ඉගැන්නුවා. සාමාන්‍ය ඉස්කෝලේකට යන්න උගන්වන එක ඇත්තටම ඒක හිතන්නවත් බැරි දෙයක්. ඒක අපි ඇත්තටම ළමයා විශ්සෙල්ලා සූදානම් කරන්න ඕනේ පෙර පාසලක. ඒක නිසා තමයි මේ පෙර පාසල පටන් ගන්න හේතුව. අඩුයි කියලා දැනගත්ත දාහිඳලා අම්මා පටන් ගන්න ඕනේ ළමයා ටිකන ගන්න. ඇත්තටම අම්ම කෙනෙක් බබෙකුට උගන්වන්න පටන් ගන්න බඩේ ඉන්න කාලේ ඉඳලා බබාට උගන්වන්න පටන් ගන්න. අවුරුදු 5න් පස්සේ නෙමෙයි. ළමයිව ගන්නෝන ඉස්කෝලෙට ඇත්තටම කියන මාස 8න් අවුරුද්දෙන් වගේ තෝරන වයසෙන් අරගෙන බබාට ඒ භාෂාව දියුණු වෙන විදිය අපි අනුගමනය කරමින් තමයි ළමයට උගන්වන්න ඕනේ. මොකද ඒ බබාගේ තියෙන එක එක පියවරෙන් පියවරට බබා කොහොමද ඉගෙන ගන්න කියන එක. ඉස්සෙල්ලා බබා සාමාන්‍ය ශාරීරික ශබ්ද කරනවා, ඊට පස්සේ එක එක ශබ්ද වලින් පටන් ගන්නවා, ඊට පස්සේ ව්‍යංජනයි සුවරයකට සම්බන්ධ කරන අපි කෙනා මේ බැබ්ලින් කියලා ඩඩ්ඩඩ්ඩ බබ්බා ඒ වගේ කරලා ඕවා තමයි බබාගේ සන්නිවේදන. අම්ම දන්නවා, අම්මට අම්මට හොඳට තේරෙනවා බබා මේ වෙලාවේ බඩගිනි වෙලා මේ වෙලාවේ අපහසුතාවයකට පත් වෙලා එක එක ශබ්ද වලින් එයාගේ මේ කතා කරන විදිහ එක තමයි ඒක තමයි. ඊට පස්සේ අම්ම නිතරම බබාට කතා කරන්න ඕනේ. කන්නට කිට්ටු කරලා බබාට නිතරම ඕන ළමයෙකුට ඇහෙනවා, අඩු බබෙකුට නෙමෙයි සාමාන්‍ය දරුවෙකුටත් ඒකම ඒ විදිහම තමා කරන්න ඕනේ. සාමාන්‍ය ඇහෙනවා අඩු බබෙකුට මම හිතන්නේ ඒ වගේ 10 ගුණයක් වැඩියෙන් කරන්න ඕනේ. අම්ම අපේ ලංකාවේ ගොඩාක් දුරට ඇහෙනවා අඩුයි කියලා දැනගත්ත දානල අම්මලා අඬනවයි හැපෙනවයි කාට කතාව සම්පූර්ණයෙන්ම අත්තරිනවා. නමුත් අම්මට තියෙන්නේ බබාට ගොඩ කතා කර කර බබාට අර ඒ ළමයි මං හිතන්නේ කිසිම ළමයෙක් ඉපදෙනකොට කතා කරගෙන ඉපදෙන්නේ නැහැ.
එයාට තියෙනවා ගොඩාක් දේවල් කරන්න කතා කරන්න ඉස්සර. ඒ දේවල් එයා දැනගෙන කරන දේවල් නෙමෙයි. ඒවා ඉබේට වෙන දේවල්. ඉතින් ඒවට අපි බබාට කියන්නේ අම්මා උදව් වෙන්න ඕනේ අහෙනවා අඩු බබිකුට. ඒ සාමාන්‍ය විදිහටම බබාව අරගෙන යන්නේ. ඒක තමයි අපි ගොඩාක් දුරට පෙර පාසලේ කරන්නේ අම්මත් එක්කලා ඉන්ටරැක්ටිව් ප්ලේ කියනවා. අන්තර් ක්‍රීඩා ක්‍රමයක්. අම්මා බබත් එක්ක නිතරම කතා කර කර කතා කර කර බබාට කතා කරන්න උදව් කරන්න ඕනේ. ඒ කියන්නේ ඇහෙනවා අඩු නම් අනිවාර්යයෙන්ම නවීන තාක්ෂණය පාවිච්චි කරලා කියන්නේ හොඳම විශිෂ්ටම තාක්ෂණය පාවිච්චි කරලා බබාට කතා කරන්න ඉගැන්වෙත් මම හිතන්නේ කිසිම ළමයෙකුට කතා කරන්න බෑ කියලා අපිට කියන්න බෑ. හැම ළමයෙකුටම කතා කරන්න පුළුවන්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ශ්‍රවණාබාධිතයි. ලොකු පුතා ඉපදිලා අවුරුද්දක් විතර යනකොට තමයි මට දැනුනේ යාට ඇහෙන්නේ නැහැ කියන එක. ඊරස් මල් අමාරුව ගිලා ඒ අවශ්‍ය කටයුතු කරලා බලනකොට එහෙම කිව්වේ මේ දරුවා ගොඩක් උග්‍ර ශ්‍රවණාබාධිත දරුවෙක් කියලා. ඊට පස්සේ මට එක තැනකදී කිව්වා මෙහෙම පාසලක් තියෙනවා ගිහිල්ලා බලන්න අපි දන්නේ නැහැ බාර ගණීද කියලා. මොකද ගොඩක් ශ්‍රවණාබාධිත තත්ත්වය උග්‍රයි. ඒ නිසා සංඥා භාෂාවට අතින් පයින් කතා කරන්න හරි එහෙම නැත්නම් ගිහිල්ලා බලන්න මෙයාට මොන හරි මාර්ගයෙන් උගන්වන්න කියන එක විතරයි කිව්වේ. ඉතින් ඇත්තටම අපි හුඟක් මේ කඩාගෙන වැටෙනා මේ වෙලාවේ මොනවාද මේ දරුවා එක කරන්නේ? දැන් මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. මමත් එතරම් කියාවක් කරනවා. මේ දරුවවත් හොඳ තැනකට ගෙනියන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අපි ඇත්තටම මම ඉස්කෝලේ ගොඩක් විශ්වාස කරනවා උගන්නන්න ළමයින්ට අවශ්‍ය පරිසරයක් හදලා දෙන්න ඕනේ කියලා. අපිට දේශනා දීලා කතා දීලා දෙමාපියන්ටත් ගුරුවරුන්ට දෙමාපියන්ට මිනිස්සුන්ට උගන්නන්න අමාරුයි. අපි ජීවිත ආදර්ශයෙන් තමයි ගොඩක් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම අපේ පාසල ගොඩාක් දුරට මම පිළිවෙලගෙන පිරිසිදුකම ගැන හරිම මේ ඒ ගැන මම හරියට අවධානය දෙනවා. මොකද දෙමාපිය මෙතෙන්ට ඉන්නේ කඩා වැටිච්ච දෙමාපියෝ. සේරමලා ගොඩාක් දුකින් එන්නේ මෙතෙන් අඬාගෙන එන්නේ. එතකොට අපි මේ දෙමාපියන්ට පරිසරයක් හදන්න ඕනේ. මෙතෙන්ට ආපම හිනා වෙන්න පුළුවන්. අපි ඉස්කෝලේ ඇත්තටම අපි අරගෙන යන්නේ කමියුනිටි ස්කූල් කියන්නේ ප්‍රජා පාසලක් වශයෙන්. කියන්නේ මෙතන අර මේ ලොකු එක්කෙනයි පොඩි එක්කෙනයි කියලා නෑ. අපි ඔක්කොම පහුලක් වගේ මෙතන වැඩ කරන්නේ. දෙමාපියෝ මෙතනට ආවට පස්සේ ඇත්තටම ඒකට ඒගොල්ලොත් ඒක හවුල්කාරය අපේ පොදු හවුලක් වගේ මෙතන. මගේ ළමයට මෙහෙම ආබාධයක් කියලා දැනගත ගමන් මම අසන වෙලා හිටියේ. කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා අඬා අඬා ගෙදරට වෙලා හිටියා. ඊට පස්සේ අන්තිම දවසේ කතා වුණා. මං මේ පාරේ යන්නේ අන්තිම දවසම යන්නේ. ඊට පස්සේ යන්නේ මම ඉස්පිරිතාලයට. මට බෑ මේම දුක් විඳින්න කියලා. එහෙ අම්මලා දෙන්නෙක් මට කිව්ව මෙහෙම සිස්ටර් කෙනෙක් ඉන්නවා එයා හොඳයි එයා ළමයා බාර ගන්නවා කියලා. ඊට පස්සේ මං ආවා ළමයාත් එක්ක. ඊට පස්සේ සිස්ටර් කිව්ව ළමයා බාර ගන්න. මට එදා සතුටු කියන්නේ කාටවත් කියන්න වේ සතුට මට. ඊට පස්සේ මං ආවා. ඊට පස්සේ තාතා කියන වචනේ කියනකොට මට හරි සන්තෝසයි. මේ ළමයා කොහොම හරි ගොඩ ගන්න ඕනේ එයාගේ අනාගතය හදලා දෙන්න ඕනේ එයාගේ ජීවිතය කොහොම හරි ගත කර ගන්න ඕනේ කියලා. දැන් අපි ඉස්කෝලේ මේ පටන් ගත්ත දා ඉඳලා දැන් අවුරුදු 33ක් වෙනවා අදට. ඒ 33ව මම හිටියා. සිය ළමයි පිටිපස්සෙන් දෙමා පිටිපස්සෙන් හිටියා. මේ අද මම ආඩම්බර නැත්තරම අද ඉන්නවා ළමයි කියන්නේ උපාධිධාරීන් 8 දෙනෙක්. ඒ කියන්නේ විවිධ දේවල් ඉංජිනේරින් කරපු අය. එතකොට මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් පාසල් නමුවේ කැලණිය කොළඹ ඒ වගේ. ඒ වගේ දැනට 3 දෙනෙක් ඉන්නවා මේ අවුරුද්දේ. තව 3 දෙනෙක් අපේක්ෂාවෙන් ඉන්නවා. එතකොට දැන් ඕ ලෙවල් පාස් වෙච්ච ළමයි ඊයේ ඉඳලා මට කෝල් කරනවා. අපිට ඒ මෙච්චරක් තියෙනවා මේ සම්මාන මෙච්චරක් ඒ වගේ. ඉතින් මම ඒ ගැන ආඩම්බර වෙන මොකක් හරි මේ දෙයක් වෙලා තියෙනවා වගේ. පාසලට එනකොට නම් මගේ බබාට කිසිම දෙයක් බෑ. අම්මවත් කිව්වේ නෑ, තාත්තවත් කිව්වේ නෑ, කිසිම විදිහකට කිසිම දෙයක් කිව්වේ නෑ. නිකන් බලාගත්තු අතේ හිටියා. ඊට පස්සේ කොහමරි මෙතනට ආවට පස්සේ සති දෙක තුනක් යනකොට තාත්තා අම්මා කියන වචන ටික කියන්න ගත්තා. ඊට පස්සේ එකම තාත්තා ආවා, අම්මා ආවා. දැන් නම් හොඳට ටිකක් කියන්නේ අපි තරන් නැතුණාට අපිට තේරුම් ගන්න පුළුවන් බබා කියන දේ. හුඟක් දෙනෙක් බැංකුවල වැඩ කරනවා.
ඒ වගේම තම තමාගේ ව්‍යාපාර කරන අය ඉන්නවා, ප්‍රින්ටින් ප්‍රෙස් ඒ වගේ එක එක වදාගෙන. ඒ වගේම ආණ්ඩුවේ ජොබ්ස් වල ඉන්න අයලා ඒක හවුස් එකේ වැඩ කරන අය ඉන්නවා. එතකොට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය ඉන්නවා, විදුලි බල මණ්ඩලයේ වැඩ කරන අය ඉන්නවා. හොඳ ඔෆිසර්ස්ලා, ඇත්තටම කියන්නේ උපාධිධාරී හොඳ ඔෆිසර්ස්ලා. ඒව බලපුවම මට ඇත්තටම හිතෙනවා මේ ඇයි මේ ඇහෙනවා අඩුයි කියන ළමයිව කොන් කරන්න කියන එක. ඇත්තටම අවශ්‍ය නෑ. මේ ළමයින්ට ලස්සන අනාගතයක් තියෙනවා. රටේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන් නිර්මාණශීලී දක්ෂතාවයන්ගෙන් කියන්නේ ගොඩාක් දක්ෂතාවයන් තියෙන ළමයි. ඉතින් ඇයි අපි මේ වගේ ළමින්ට ආබාධිත ළමයි කියන එක ගැන මන්නම් කොහොමඩවත් කැමති නෑ. මොකද මේ